तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अस्सको लोको सब्बं पहाय गमनीयं कारुणिक पिन्वतुनि वापुर पसलस्वक पुन्पोहो दिलय निमिति करगेन टॉक विद भवंत यूट्यूब चैनल ओस्से विकासनय करनु लबन විශේෂ ආගමික වැඩසටහනක් කැටියට මේ දහම් ඔවදන ඉදිරිපත් කර ලියමට සූදානම් වේ. බුදුරජාණන් වහන්සේ ධම්මපදේ චිත්ත වග්ගේ පැහැදිලි කරන මව පියා නෑදෑයින්ට වඩා මනාව සංවර්ධනය කළ සිත තුළින් පුද්ගලයාට යහපතක් සිදු කරන බව වර්තමානයේ දරුවන් ගෝලීකරණය කරන ලද ලොව තුළ යන්ත්‍ර සූත්‍ර මෙන් තරඟකාරී පසුබිමක නවීන තාක්ෂණයද භාවිතා කරමි. ඉතා වේගයෙන් ඉදිරියට ගමන් කර භෞතික වශයෙන් ඉදිරියට යෑමක් ලෙස බැලූ කල බාල මහලු තරුණ සියලු ප්‍රජාවන් තුළට අවධානය යොමු කරන කල සියලු ස්තර තුල පිරිහීමේ කාරණා බහුලව පෙන්වුම් කරයි. ඒ පිළිබඳ හේතු කාරණා නම් නොමගට පුරුදු කරන ලද සිතක් පැවති ළමා නිවාස ගබ්සා කිරීම් දෝෂණ දික්කසාද වැඩිහිටි නිවාස ආදී සියල් මෙන්ම සිර කඳවුරු පවා පිරී ඉතිරි යන්නේ අධ්‍යාපනයේ හරහා මෙන්ම පවුල හරහාද ලබා දිය යුතු සංවරය සිතට හා කයට ලබා නොදීම එම නිසා ඉවසීම ආදී ගුණධර්ම හදවත් තුළට පුරුදු කරන තා සමාජයේ සියලු ස්තරවල මිනිසුන් පසුගාමීව පවට යොමු වේ. එම නිසා ඉවසීම ආදී ගුණධර්ම වලින් හදවත සංවර්ධනය කර පෝෂණය කර නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපි ච ඥාතක සම්මා පනිහිතං චිත්තං සේයසෝ නං තතෝ කරේ. කාරුණික පින්වතුනි, මේ වප්පුර පසොළොස්වක පුන් පොහෝ දවසේ ටොක් විත් භවන්ත යූටියුබ් චැනලයේ ඔස්සේ ඔබ විසින් තාමත්ම වටිනා දහම් වදනක් ලබා දීමට මේ අවස්ථාව කරගත් පින්වතුනි, මේ ලෝකයේ සියලු මිනිසයන්ගේ මෞපියවරු ඔබට මේ ජීවිතේ ලබා දුන් බව නොරහස. මිනිසාගේ මූලික අවශ්‍යතා වන ආහාර, ජලය, වාතය නිසියාකාරව ලබා ගැනීමට මනුෂ්‍යයා ලදරුවන් හැකියාවලු ඒ සියලු අවශ්‍යතා ලදරු අවදී සපයනු ලබන්නේ ආදරණීය මව්පියෝ. ඒ භෞතික අවශ්‍යතාවය එමෙන්ම දරුවන් බහතෝරණ කාලයේ පටන් භාෂාව හැසිරීම ආදී සියලු චරියාත්මක සිද්ධාන්තයන් පූර්ව නැතහොත් ප්‍රථම සමාජානු යෝජන ක්‍රියාවලිය තුළ දෙමාපියන් සිදුක. වර්තමානයේදී මේ උතුම් ලක්දිව තුළ බෞද්ධ සමාජයේ පසුබිම තුළ ජීවත්වන තරුණ පරපුර තුළ අගතිගාමී ලක්ෂණ පෙනෙන්නට තිබේ. ඒට හේතුව මොකක්? මේ ලෝකේ මිනිස්සු වසර 100ක් ජීවත් වන්නේ නම් ඔවුන් ජීවත් වෙන දින ගණන 36500. මේ දින අතර හමුවන සියල්ල භෞතික අභෞතික මේ සියලු දේ මේ කෙටි කාලය තුල අපි අත්හැරලා යන මේ ස්වභාවයේ නොසිතීම නිසා මේ ලෝ සියල්ල අතෘප්තිකර භාවයෙන් ලංකරගෙන වේදනාවම උරුම කරගත් සියල්ල හැරපියා යන සත්වයාට
ඒවා තුලින් වේදනාව පමණක්ම ඉතුරු වී සහනය ගිලිහිය. එම නිසා අප මේ ලෝකේ ලැබෙන නොලැබෙන සියල්ල තෘප්තිමත්ව බාරගත යුතුය. මේ ලෝකේ සිදුවෙන සියලු දේවල් අපි හිතන විදිහට සිදුවෙනවා නම් මේ ලෝකයේ සොඳුරු පාරාදීසයක් වන බව නුවණුමාන. අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්ස. නොසිතන නොපතන දේවල්ම මේ ලෝකයේ වැඩි වශයෙන් සිදුවෙන අත අප පතන දේවල් සිතන දේවල් සිදුවන නමුදු ඒවායින් අප තෘප්තිමත් වීමක් නම් පෙනෙන්නට දකින්නට නොමැත. ඒ අතෘප්තිකර භාවය නිසාම මේ ලෝකයේ මිනිසුන් දුකට වේදනාවට සන්තාපයට පත්. මිනිසුන්ගේ මේ භාවයන් පිරිසිදු කිරීම සඳහා සිදු කිරීම තුළි සත්වයාගේ සුවය සහනය නිවීම ලබා දීම සඳහා බුදුපියාණන් වහන්සේගේ දාම ඉතාම දුර්ලභ ඖෂධය. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයන්ති. කාරුණික පින්වතුනි, වපුර පසළොස්වක පුන් පොහෝ දවසේ ටෝක් විත් භවන්ත YouTube චැනලයේ ඔස්සේ විශේෂ ආගමික වැඩසටහනක් හැටියට අද මේ උතුම් පුන් පොහෝ දවසේ මේ විශේෂ දහම් පොවදන ඔබ විශේෂ ඉදිරිපත් කරලීමට බලාපොරොත්තු වේ. පින්වතුනි, මේ ලෝකේ ජීවත් වන මිනිස්සු වන අප හැම දිනාම කිසියම් ගමනක නිරත වේ. බාල මහලු තරුණ දුප්පත් පොහොසත් ගුණවත් නොගුණවත් මේ හැම දිනාම ඒ ගමන යන. ඒ යන හැම වෙලාවෙම විවිධ දේවල් එකතු කරගන්න. ඒකතු කරගන්න දේවල් වලින් තමන්ට ප්‍රිය දේවල් නැවත නැවත සිදු කරගන්න. ආයාසයකින් හෝ ආයාසයකින් තොර සිදුවෙන දේවල් නැවත නැවත සිදු වේවායි ප්‍රාර්ථනා කර. ඒ දේවල් පෙර සිදු වෙනවාට හා සිදු කරනවාට වඩා ඉතාමත්ම හොඳින් සිදු වෙනවාට අපි ප්‍රියතාවයක් දක්වා. සැප ප්‍රශංසා යස ලාභ වගේ දේවල් සිදු වෙන තුරාවට අපි ඉතාමත්ම ප්‍රියයි. තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං. කාරුණික පින්වතුනි, වපුර පසළොස්වක පුන් පොහෝ දිනය නිමිති කරගෙන ටෝක් විත් භවන්ත YouTube චැනලයේ ඔස්සේ විකාශනය කරනු ලබන විශේෂ ආගමික වැඩසටහනක් හැටියට මේ දහම් පොවදන ඉදිරිපත් කරලීමට සූදානම් වේ. මා ඉහතින් මාතෘකා කළ දහම් පාඨය අපේ ජීවිතවලට ඉතාමත්ම වටිනා දහම් පාඨය. අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු වෙන අප හැම දෙනාම කිසියම් ගමනක නිරත වේ. බාල මහලු තරුණ දුප්පත් පොහොසත් ගුණවත් නුගුණවත් මේ හැම දෙනාම ඒ ගමනය. ඒ යන හැම වෙලාවෙම විවිධ දේවල් එකතු කරගන්න. ඒ යන හැම වෙලාවෙම විවිධ දේවල් එකතු කරගන්න. ඒකතු කරගන්න දේවල් වලින් තමන්ට ප්‍රිය දේවල් නැවත නැවත සිදු කර. ආයාසයකින් හෝ ආයාසයකින් කර සිදුවෙන දේවල් නැවත නැවත සිදු වේවායි ප්‍රාර්ථනා කරමි.